T20 ලෝකසලානයේ හැම කණ්ඩායමක්ම තමන්ගේ සූදානම මේ වෙද්දී ආරම්භ කරමින් ඉන්නේ. පසුගිය කාලේ ක්‍රිකට් නැතුව තිබුණු කාලෙන් පස්සේ නැවතත් ක්‍රිකට් ආරම්භ වෙලා දැන් නැවත ජාත්‍යන්තර කණ්ඩායම් දක්ෂතාවතරට පැමිණෙමින් ඉන්නේ. දකුණු අප්‍රිකා කණ්ඩායමත් මේ විදිහට සාර්ථක වෙමින් ඉන්න කණ්ඩායමක්. දකුණු අප්‍රිකා කණ්ඩායමට ලෝකසලානයේ දිනන්න නම් මොනවද කරන්න ඕන කියන දේ ගැන සුපිරි පඳුරක් ඉන්නෙකුණු ජොන්ටි රෝඩ්ස් අදහස් දක්වලා තිබුණා. හොඳම කණ්ඩායම සෙල්ලම් කරවන්න ඕන. එතෙන්දී වටිනා ක්‍රීඩකයෝ කණ්ඩායමෙන් මගහැරුණොත් අපරාධේ. කවුරුත් දන්නවා AB කණ්ඩායමට මොනතරම් වටින ක්‍රීඩකෙක්ද කියලා. ඒ වගේ ක්‍රීඩකෙක් දකුණු අප්‍රිකා කණ්ඩායමට අත්හැරනවා නම් මොනතරම් අපරාධයක්ද? ජොන්ටි තවදුරටත් කියන්නේ ඩිවිලියස් කණ්ඩායමට එකතුනොත් ප්‍රතිකරණ පැත්තෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායමේ තියෙන ගොඩක් අඩුපාඩු නැති වෙලා යයි කියලා. IPL තරගාවලියේ AB සෙල්ලම් කළ විදිය බලන්න. එයා හොඳටම ඒ වගේ තරගාවලිවල හොඳට කරනවා කියන්නේ ලෝකුස්ලානේ සෙල්ලම් කරනවා කියලා. එයාට අමුතු දෙයක් හදාගන්න කොහොමත් නැහැ. මම AB ගේ හොඳ රසිකෙක්. මම පෞද්ගලිකව කැමති ඔහු කණ්ඩායමේ ඉන්නවා නම් ඒත් ඉතින් මට කණ්ඩායමේ තේරීම් වලට බලපෑමක් කරන්න බෑ. ඒත් මට පේන විදිහට ඔහු කණ්ඩායමට ගන්න දැනට බාධාවක් නැහැ. එහෙම මොනවා හරි සීමාවන් තියෙනවා නම් ඒවා විසඳාගෙන හරි මේ විශේෂිත කණ්ඩායමට ගන්න ඕන කියන තැන තමයි මම ඉන්නේ. දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝකුස්ලානයට යද්දි මොන විදිහේ පන්දුවේ මේ සංනිතියක් එක්ක යන්න ඕනද කියන දේ ගැන ජොන්ටි යෝජනා කරලා තිබුණා. මම හිතන්නේ ස්ටේන් කණ්ඩායමේ ඉන්නවා නම් හොඳයි. එයා එක්ක නිගිඩි රබාඩා සෙල්ලම් කළොත් මුළු පන්දුවාරවල ලොකු පීඩනයක් දෙන්න පුළුවන්. තුන්ගිරියම් ක්‍රීඩකෙක් ගේන්නත් අපිට තව පුළුවන්. අනිත් එක මම හිතන්නේ ශම්ෂි මේ තරගාවලියේ ලොකු දෙයක් කරන්න පුළුවන් ක්‍රීඩකෙක්. මොකද ඕස්ට්‍රේලියාවේදී හොඳට කළ ක්‍රීඩකෙක් තමයි බ්‍රැඩ් හොග්. ඉතින් හොග් වගේ ක්‍රීඩකෙක් තමයි ශම්ෂි. දඟපන්දු යවන්නන්ට උදව් කරන තනතිලි දුන්නොත් මට හිතෙන විදිහට ශම්ෂි තරගයේ මැද හොඳ දෙයක් කරයි. ওই විදිහට තමයි ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහුණු අති දක්ෂතම පන්දු රකින්න විදිහට නම් දරලා තියෙන ජොන්ටි රෝඩ්ස් ලෝක කුසලානිය ගැන අදහස් දක්වලා තිබුණේ. මේන් වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දේ සපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.